ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද ජනවාරි මාසයේ 23 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාදය ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ක්‍රියාපොතේ 20 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව මේ ජනවාරි මාසයේ නොවර්ධින දේව වචනය. අපි හොඳ සත්‍යතාවයන් කිහිපයක් අපි ඉගෙන ගත්තා දැන් වෙනකම්. විශේෂයෙන්ම අපි පෙරේද කතා කරා අපිව ඥානවත් කරන්න, නැනවත් කරන්න, ප්‍රඥාවන්ත වෙන්න දෙවියන් වහන්සේගේ වචනේ උදව් වෙනවා කියලා. යෝෂුවාගෙන් අපි ඉගෙන ගත්තා අපිට සෞභාග්‍ය, ඒ වගේම අපේ සම්පූර්ණකම අපිට ලබා ගන්න පුළුවන් කියලා ඒ දෙවියන් වහන්සේගේ වචනේ රෑදාවල් මෙනෙහි කරමු. ඉතින් මේ වගේ ඉතාමත්ම ලස්සන සත්‍යතාවයන් අතරේ අද අපිට බයිබලයේ කියා දෙනවා, දැන් දෙවියන් වහන්සේටද නුඹලා ඉදිකරන්ටත් පිරිසිදු කරන ලද සියල්ලන් අතරේ නුඹලාට උරුමයක් හැකි වූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා බාර දෙමි. එතකොට මේ ස්ථානයේ අද අපි අවධානය යොමු කරන්න ඕන නුඹලා ඉදිකරන්ට කියන වචන. ඒ කියන්නේ මේ අවුරුද්ද අපිව ඉදිකරන අවුරුද්දක් වෙන්න ඕන. අපි ඇදහිලිවන්තයන් හැටියට අපි ඉදිකරන්ට සැරසෙන්න ඕන. කවද ඉදිකරන්නේ? එකක්, ඔබ පාස්ටර් කෙනෙක් නම්, ඔබ දේව සේවකයෙක් නම්, ඔබට ඉන්න වැඩිමහල්ලන් ඔබ මේ විදියට ඔබ ඉදිකරන්ට ඕන, ඔබගේ පවුල ඔබ ඉදිකරන්ට ඕන, ඔබගේ ළමයින් ඔබ ඉදිකරන්ට ඕන, ඔබගේ ආර්ථිකය ඔබ ඉදිකරන්ට ඕන, ඔබ හැම දෙයක්ම ඉදිකරන්ට මේ අවුරුද්දේ වග බලා ගන්න. ඒ විතරක් නෙමෙයි, අපි පිරිසිදු කරන ලද සියල්ලන්, ඒ වගේම නුඹලාට උරුමයි. දැන් අපිට උරුමය ලැබුණේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපගේ එකම ගැලවුම්කාරය හැටියට පිළිගත්ත වෙලාවේ අපි නවමැවිල්ලක් වෙලා අපේ පාපවලට සමාව ලැබිලා, අපේ ලෙඩ රෝග ඉවත් වෙලා, අපිට සදාකාල ජීවනය ලැබිලා, අපිට ධර්මිෂ්ඨකම නොමිලේ ලැබිලා, ශුද්ධ ආත්මයන් වහන්සේ අප තුළ ජීවත් වෙන්න පැමිණිලා, අපි දෙවියන් වහන්සේගේ මන්දිරය බවට පත් වෙලා, ඒ වගේම හැම ආත්මික ආශිර්වාදයකින්ම අපි ආශිර්වාද වෙලා තියෙනවා. මේ කීපයක් විතරයි මම කතා කරේ. ඉතින් කොයිතරම් ආශිර්වාදලා ජීවිතයක්ද අපිට දෙවියන් වහන්සේ උරුම කර දී තිබෙන්නේ. ඒ උරුමය කළේ ඔබගේ ගැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයට ගිහින් සදාකාල පූජාව බවට පත් වෙලා, උන්වහන්සේ විශ්වාස කරන ඕනෑම කෙනෙකුට උන්වහන්සේ මේ වරම, මේ උරුමය උන්වහන්සේ ලබා දුන්නා ඒ අනුග්‍රහය වචනය. ඉතින් ඒ නිසා මේ වචනය තමයි ඔබව ඉදි කරන්නේ. ආමෙන්.